සුබ මධ්‍යහනක් ඔබ ITN දේවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණුහේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බලතල අහිමි කිරීමේ අතුරු තහනම තෙරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පාර්ලිමේන්තුව විසුරුවා හැරි ගැසට් පත්‍රයට අභියෝග කළ පෙත්සම් විභාගයේ ආරම්භයි නිදහස් පක්ෂ සම්මේලනය පස්වරු වේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ජමල් කෂෝගී ගැන CIA හෙලිදරව්ව ඇමරිකා කොංග්‍රසයට ඉදිරිපත් කිරීමේ සූදානමක් කැබිනට් මණ්ඩලය අතට වූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ හා ඊට අදාළ අවසාන තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූල පැවරියත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ ඒ අනුව අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු දා තිබෙනවා එමින්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේදී මෙවැනි විට විභාගයට ගෙනෙනවා අධිකරණ තොරතුරු පිළිබඳ දැනගැනීම සඳහා දැන් අපි සම්බන්ධ කරගන්නවා අධිකරණ භූමියේ රැඳී සිටින අප නියෝජිත මනෝජ් කොඩවිතාන මා මෙහෙමතවන විට සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ඉදිරිපිට අද දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සුවිශේෂී කාරණා දෙකක් සිද්ධ වෙනවා එක් කාරණාවක් තමයි අධිකරෝ ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිද්ධ කරන්නා වූ නඩු විභාගයේ අද දවසේදී පටන් ආරම්භ වෙනවා ඒ නඩු විභාගය වගේම ඊයේ දවසේදී අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමත් අද දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය තුල සිද්ධ වෙනවා මේ සුවිශේෂී කාරණා දෙක පිළිබඳව වැඩිදුරටත් අපි දැනුවත් වීම සඳහා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා නීතිඥ ප්‍රේමනාත් සී දලවත් මහත්මයා ප්‍රේමනාත් දලවත් මහත්මයා අපිට කියන්න අද මේ සිද්ධ වෙන කාරණා දෙක පිළිබඳව විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ පෙර අර පාර්ලිමේන්තු විසීමට වදාළ ගැසට් පත්‍රයට අදාළව මූලික නඩු විභාගය අද ආරම්භ වෙනවා මුල් අවස්ථාවේ අපි ලිඛිත දේශන ගොනු කරා ඉතින් ඒ සම්බන්ධයෙන් අදාළ වාද විවාද කිරීමේ කටයුතු තමයි අද ආරම්භ වෙන්නේ මට දැනුවත් වෙලා තියෙනවා ඒකම ඊයේ දිනේදී නඩුවට සම්බන්ධයෙන් අදාළ ප්‍රතිශෝධන ඉල්ලීමක් කිරීම සඳහා අදාළ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා කිසිදත් දැන් මූලික අවස්ථා වශයෙන් පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරුද්ධව සිදු කරන ලද ඒ කරන ලද ඉල්ලීමට අදාළ නඩු විභාගයේ ආරම්භ කටයුතු සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම අපි මැදිහත් පාර්ශ්ව කාර්යව හැටියට ඒ නඩුවේ ප්‍රතිඵලය වෙන්නේ ඡන්දය අපිට එපා කියලා ප්‍රතිසං කරු 11 දිනක් කියනවා ඡන්දය අපිට ඕනේ කියලා අපි 5-6 දිනක් අපි මැදිහත් පාර්ශ්ව කාර්යව හැටියට අපි ඉදිරිපත් වෙච්ච අපි 5 දිනක් කියනවා ඉතින් ඒ සම්බන්ධයෙන් අදාළ නඩුවේ කටයුතු ආරම්භ වෙලා ඒ නඩුව සිද්ධ වෙමින් පවතිනවා ඉතින් අපි විශ්වාස කරනවා ශේෂාධිකරණයෙන් වඩා හොඳ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් අපිට ලැබෙයි කියලා नीतिज्ञ प्रेमनाथ सी दुर्वत्म महत्वाई कार्य बहुल अवस्था का संबंध करते अद विशेषण मे श्रेष्ठाधिकरण नडु विभागीय सिद्धवेन्न अगविनिसुरुतुमान प्रमुख सत्विनिसुरु सत्सामाजिक विनिसुरु मडुला अभी मे पिलुवंदु अपे इदिरी प्रवृत्ति प्रकाशोत्सव बटगिने नट सुदन मम श्रेष्ठाधिकरण परिषदे सिट मनोज गड वितारण स्तुति मनोज संबंधेन तुरतुरु गिना वाट ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සම්වත්සරය පසුගිය සැප්තැම්බර් 2 වනදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් පැවැත්වෙන පක්ෂ සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. මෙම සම්වත්සරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ. पक्षे विशेष नियोजित समूल अज सवस तुनट गर जनाधिपति पक्ष सभापति मागे प्रधान सिंह सुगदास गृह मेदी मूलिक वशेम पक्षे संविधान काटयतु එවගේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු එවගේම වර්තමාන තත්ත්වය සහ සුළු ජාතික පෙරමුණක් ගොඩ නැගීමේ කාර්යභාරය ශ්‍රී ලංකා දස් පක්ෂයේ වර්තමාන භූමිකාව වගකීම මඩකලපුව වවුනති උපදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිටිහිට සම්බන්ධ තවත් සැකකරුවෙකු අතරන් ගොඩගැනුණා මඩකලපුව වවුනතිව පොලිස් ස්ථානයේට අනුයුක්ත පොලිස් කොස්තාපලවරුන් දෙදෙනා පසුගියදා ඝාතනයට ලක්ව තිබුණේ මාර්ගබාධක රාජකාරියේ නිරතව සිටින අතරතුරයි සිටිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස්
පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඊයේ අත්අඩංගුවට ගැනුණේ දෙවන සැකකරුයි. වයස අවුරුදු 40ක් වූ ඔහු කන්නන් කොඩා ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. රට විනාශය කරා යාමට පෙර ජනපති ව්‍යවස්ථානුකූල වූ නිවැරදි තීන්දුවක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසනවා. මාතලේ දිස්ත්‍රික් පිරිවෙන් විහාරාධිපතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ 27 ජනවාරි වෙනකොට මේකට පිළිතිබ රහස් ගිවිසුම එලිදක්වන්න ඉස්සෙල්ලා මේ රටේ පෙරල් ක්‍රමයකට ගිහිල්ලා ශබ්දෙන් ඡන්දය අරගෙන ඒක අනුමත කරගෙන තිබුණ අවස්ථාවක් තමයි අපි නැති කළේ. බෞද්ධාගම ප්‍රමුඛත්වයේ කියන එක වයින් කළා. ඒකට දාලා තිබ්බා බෞද්ධාගම තියෙන සමානාත්මතාවය අනිකුත් ආගම් වලට හා සමානව ලබා දිය යුතුයි කියලා. ඒකීයේ භාවය කියන එක අයින් කළා දාලා තිබ්බා ඔරුමත් නාඩු කියන වචනයක්. ඒක ඊටාම භයානක වටිනාක. ඒකේ තියෙන සංකල්පයක දෙමළෙන්මයි දාලා තිබ්බේ. සිංහල පරිවර්තයේ තියෙන දෙමළ ඒ වචනෙමයි ඉංග්‍රීසි පරිවර්තයේ තියෙන ඔරුමත් නාඩු කියන වචනෙම. ඒතුලින් මේකට පිටරල් ක්‍රමයකට මේ රට කෑලි නමයකට කඩ දෙන්නේ සූදානම් වෙලා තිබ්බා. වත්මන් දේශපාලන තත්ත්වයට විසඳුම කඩිනම් මහමැතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුලි මහත්මිය පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති රැසීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. ජනතාව ඉල්ලන්නේ මැතිවරණයකට යන්න කියලා. මොකද ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න නිසා අපි ජනතාවට අයිතිය දෙන්න ඕනේ. දැන් ඉදිරියට ජනතාවගේ කැමැත්තෙන් ආණ්ඩුවක් පත් කරගන්න. ওই UMP ටත් ඇති බහුතරය නැහැ. ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණයි දෙමළ ජාතික සන්ධානය එකතු කරගෙන ওই බහුතරේ පෙන්නල ලොකු කතන්දර කියන්නේ. තවම පාර්ලිමේන්තුවේ පක්ෂයක් හැටියට වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන නිසා මේ බාරකාර ආණ්ඩුව ජනතාවට අයිතිය දෙනවා ඡන්දෙන් තෝරා පත් කරගන්න කියලා. ඉදිරි මැතිවරණයේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අපිට දැනට පාර්ලිමේන්තුවේ බහුතරය කියනවා සමහර අය කියනවා අපි මෙතිවරණට සූදානම් වෙන්නේ කියලා. අපි මෙතිවරණ වලට බය නැහැ. අපි හොඳ අස්සෙක් නම් රාසි කරලා තියෙනවා. කවුරු මොනවා කිව්වොත් ඒ අස්සය දැමුත් වැඩි බහුතරෙන් අපි මේ සැරේ නැවත වතාවක් අපි බලය ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතිවරණට යන්නතු අපි බලාගෙන ඉන්නේ විවස්ථාවට ගරු කරන්න ඕනේ කියලා. ඒ අස්සේ අපි වෙලාවට කියනනම් දන් කියලා අපි මේවා කරගන්න ඕනේ. රේස් එකට දන්නම අපි දිනලා ඉවරයි. අස්සේගේ නම කියනකොට ජනතාව මහා විශාල පිබිදීනියක් ඇති වෙලා තියෙනවා. අපිට ගම් වල යන්න බෑ. ඔට්ටු අල්ලලා ඉවර සමහර අය මගේ පස්සේ ඉන්නවා. අපි දිසානායක මත ඔට්ටු අල්ලනත් ලාස්ති වෙලා ඉන්නවා. ඒ අස්සේගේ නම අහලාම මම කනට කිව්වා හිමිට අස්සේ කවුද කියලා එතුමාට. දැන් කෙටි විරාමයක්. ඔබ නැවත දිවා ප්‍රවෘත්ති සමගින් කතානායක කරු ජයසූරිය මහතාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය පිළිබඳ විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතර ජනතා පරමාධිපත්‍යයට අවස්ථාව ලබා දෙමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම දැඩි ලෙස හෙළා දකින බව පවසමින් ගාල්ල බද්දේකම ඩඟරේදී විරෝධතාවක් පැවැත්ුණා. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා. දකුණු පළාත් සභා මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාව සංවිධානය කර තිබුණේ. අද අපි එක හඬින් ඉල්ලා හිටින්නේ අපිට මහමැතිවරණයක් අවශ්‍යයි. මේ වෙනකොට ඇති වෙලා තියෙන පාර්ලිමේන්තුවේ අර්බුදයට හොඳම විසඳුම අපි දකින්නේ මහමැතිවරණයකට යන එක. අපි ඉල්ලනවා අපේ මහමැතිවරණයක්. කඩිනමින් මහමැතිවරණයක් පවත්වා ජනතා පරමාධිපත්‍ය රැකගෙන ලෙස ඉල්ලමින් ජනතා පිටසම් අත්සන් කිරීමේ වැඩසටහනක් පැවැත්ුණා. අනුරාධපුර නගරයේ බස්නවදුම් පොළ අසලදී පැවති වැඩසටහනට විශාල පිරිසක් සහාය පළ කළා. උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සේමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේන් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ අදහස් සිතුම් පැතුම් රජයට ඉදිරිපත් කිරීම. අද ජනතාව ඉල්ලන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි මහමැතිවරණ.
මේ අතර මහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් හම්බන්තොට මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතින් හම්බන්තොටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළා. රටේ පැතිලා තියෙන මේ තත්ත්වය නිසා අපි තීරණය කරා අකණ්ඩ සත්‍යග්‍රහයකට යන්න වහාම මහා මැතිවරණයක් ලබා දෙන්න කියලා බලධාරීන් ඉල්ලා සිටිනවා. අපිට ඕන මැතිවරණයක්. මල්කම් ටර්න්බුල් ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා පුරවැසි නිසාමදීන්ට ඔස්ට්‍රේලියාවේ ත්‍රස්ත විරෝධී පොලිසිය කනගාටුව පළ කර තිබෙනවා. මෙම චෝදනාවට නිසාමදීන් අත්අඩංගුවටගත්ත් එහි නියම සැකකරු අර්සකන් කවාචාන මෙත්තෙකුයි. ඔහු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මන් කවාචාගේ සොහොයුරයි. ව්‍යාජ ලේඛකවිලි මගින් යුක්තියට පටන් ලෙස කටයුතු කිරීමේ චෝදනාව යටතේ සිඩ්නිහිදී අද ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට ඔහුගෙන් අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 39 වැනි මොහු ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මල්කම් ටර්න්බුල් ඝාතන සැලසුමට සම්බන්ධ ත්‍රස්ත ලයිස්තුවට ඇතුළත් වී සිටිනවා. මීට පෙර මෙම චෝදනාව සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වන නිසාමදීන් අත්අඩංගුවටගෙන තිබුණා. රුපියල් 26 ලක්ෂයකට වැඩි වටිනාකමක් යුත් විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අද අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි සැකකරුවන් දෙදෙනා ගමන් මළු තුල සංගවාගෙනයි දුම්වැටි තොගය රගෙන විතිබෙන්නේ. ඒ අතර විදෙස් දුම්වැටි 48400ක් වූ බව රේකු නිලධාරීන් පවසනවා. මේ අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 26,60,000ක් බවයි කටුනායක නියෝජ රේකු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ. සිදුවිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අහංගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 3 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර වවුනියාව ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාල් මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම කතලුව හන්දිය අසලදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. වෑන් රථයේ විදේශීයයලා ගමන් කරමින් සිටි අතර අනතුරෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. බස් රථයේ රියදුරු සහ තවත් 2 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ රියදුරට නිඳ යාම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ. මේ අතර වවුනියාව කැබිතිගොල්ලෑව මාර්ගයේ පුලියන්කුලම ප්‍රදේශයේ සිදු අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබුවා. ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ගමන්ගත් වෑන් රථයක් පෙරළී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ. තුවාලකරුවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැන් මත විරාමයක්. ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මේ ප්‍රවෘත්ති විකාශය වන අතරතුර විශේෂයෙන් මාධ්‍ය නිවේදනයක් අප වෙත ලැබී තිබෙනවා. එය නිකුත් කර තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශය. අපි සූදානම් එය ඔබ වෙත ඉදිරිපත් කරන්නට. එය මෙලෙසයි සටහන් වී තිබෙන්නේ 2018 12/4 දින පෙරවරුවේ සීලු අමාත්‍යංශය ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලදී. එහිදී අධිකරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවට ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරී ඉටු කිරීම තාවකාලිකව වළක්වාලෙමින් ගරු අභියාචන අධිකරණය විසින් 2018 12 තුන්වන දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හේයින් පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙසා නියෝග සියලු අමාත්‍යංශ ලේකම්වරුන් විස අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත. තවද මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාවෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටුකරන ලෙසට සියලුම රාජ්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සේවාවන් වෙත ගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝග නිකුත් කර ඇත ජනාධිපති මාධ්‍ය අංශය. ඒ අපි ඔබ වෙත ඉදිරිපත් කළේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ විශේෂ නිවේදනය. ඒ පිළිබඳව තව වැඩිදුර තොරතුරු අපි සූදානම් ඉදිරි ප්‍රවෘත්ති විකාශ තුළින් ඔබ වෙත ගෙන එන්නට. දැන් ක්‍රීඩා පිටේ තොරතුරු. නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය පිළිබඳ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමල් මෙලෙස අදහස් පළ කළා. මම හිතන්නේ ක්‍රීඩකයන් සියලුම දෙනාම ඔවුන්ගේ උත්සාහය යෙදුව එංගලන්ත සංචාරයේදී නමුත් අපිට යම් යම් තැන්වල වැරදුනා අපි කණ්ඩායමක් විදියට. ඉතින් ඒ වැරදි හදාගෙන මේ නවසීලන්ත සංචාරයට මුහුණ දෙන්න තමයි අපි කණ්ඩායමක් විදියට බලාපොරොත්තු වෙන්නේ. මේ සංචාර තුනේදී කොහොමත් අපිට වාසිදායක තනනිලමේ හම්බෙන්නේ. ඒක ලොකු චැලෙන්ජ් එකක්. නමුත් අපි හොඳ කණ්ඩායමක් නම් ඒ චැලෙන්ජ් එක බාර ගන්න ඕනේ. ඉතින් මම හිතනවා කණ්ඩායමේ සියලුම දෙනාම ඒ සඳහා ලෑස්ති වෙලා ඒ චැලෙන්ජ් එක බාර ගන්න. මොකද මේ සංචාර
තුනේදී අපිට වෙනසක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක හැරවුම් ලක්ෂයක් වේවි අපි ඉස්සරහට කණ්ඩායම රැගෙන යද්දී ආසියා කබැඳීමේ ශුරතාවලිය ශ්‍රී ලංකාවේදී ලබන 15 සහ 16 යන දෙදින පැවැත්වීමට සියලු කටයුතු මෙවන විට සූදානම් කර තිබෙනවා තරගාවලිය පිළිබඳ අදහස් දක්වූ ජාතික කබැඳීමේ සංගමයේ සභාපති කර්නල් ජානක රණසිංහ මහතා ආසියානු තරගාවලියට අපේ රටවල් 7ක් දැනට අපි එනවා කියලා පොරොන්දු වෙලා තියෙන 4ක් කන්ෆර්ම් කරලා තිනවා ලංකාව ඉන්දියාව පකිස්තානය නේපාලය අෆ්ගනිස්තානය තායිලන්ත මැලේසියා පිරිමි කණ්ඩායම මේක විශේෂත්වයේ පළවෙනි වතාවට පකිස්තානයෙන් කාන්තා කණ්ඩායමකුත් සහභාගී වෙනවා දැනට අපේ ජාතික සංතිතේ 60ක් ඉන්නවා ක්‍රීඩා ලබන අවුරුද්දේ ඉන්දියාවේ ඉන්ඩෝ ගේම්ස් තියෙනවා නේපාලය දකුණු ආසියාතික තරග තියෙනවා ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පස්වර දෙකේ සිට අපගේ පෑන් පෙපොත් විකාශයේ බලාපොරොත්තු වන. සුබ දවසක්. www.itnnews.lk